हाय भगवान हेमाटना सुबह ना सुबह संध्या वक्त के लिए प्रार्थना करना हमारे नाम ना हैंड बात का दान हेमोमा हाँ रे है ना नहीं था හරි ඉතින් ලංකාවේ අංක එකේ අයි ලර්නින් ඔන්ලයින් කලාව හඳුන්වා දුන්න අයි ලර්නින් කොලෙජ් එකේ සිංහල පන්තිය සුපුරුදු ලෙන්ගතු කමින් අදත් මේ විදිහට ආරම්භ වෙනවා හැමෝටම ඉතින් ඔන්න මම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරා හරි ඉතින් අපි එනම් අලුත් හත වසරේ වැඩ ටික කොහමද ඉස්සරහට කරගෙන යන්නේ කියලා අද කතා කරගෙන ඉස්සරහට වැඩ කරගෙන යන්න. ඉතින් ඔය ලෙන්ගත සිනා මුව මඩල වල් ටික කැමරාව ඔන් කරලා තිරේ මත සර්ට මම කියන පොත් මොනවද ඕනි කියලා ඔය මුහුණු පොඩිත ටිකත් අනිවාර්යෙන් පෙන්වන්න සර්ට ඔය ලෙන්ගත හිනාව මකා ගන්න එපා ලස්සනට හිනා වෙලා ඉන්න. හරි. මම මේ වටේ යන ගමන් ඔයාලා කවුද ඉන්නේ කිඳ මන්ද ඔයාලගේ රූපශ්‍රීය නරඹමින් මම මේ දෙපසට යමින් ඉන්නේ. එනි කටියම හරි හැමෝම ඔන් කරගෙන. ඉතින් ඔන්න හාහපුරා කියලා හයවසරෙන් හතවසරට අපි යනවා කාටත් කලින් හැමෝටම කලින් හතවසරට. ඉතින් තාමත් ඔයා හයවසර හවර කරලා නැති නිසා පාසලේ අපි හයවසරේවත් අමතක කරන්නේ නැතුව මේ හතවසර පන්තියේදී හයවසරදී විභාගයට ටිකක් වැඩිපුර ලකුණු ගන්න පෙර අපි උගත් පාඩනොත් යල්ලේ මතක් කරගනිමින් එහි අභ්‍යාසත් කරන ගමන් තමයි අපි ඉස්සරහට යන්නේ. You can understand, yes sir. Okay. එහෙනම් අපි කොහොමද මේ හතවසරේ පන්තියේ ඉස්සරහට යන්නේ? පොත් කියක් ඕනිද? අපිට මොනවද කරන්න තියන්නේ? අපි කොහොමද මේක කරන්නේ කියලා චුට්ටක් කතා කරලා ඉවර වෙලාම අපි පාඩමට යන්. හරිද සර්? මොන ඉස්කෝලේද උගන්වන්නේ සර් කියලා අහන. හරි, මම ඒකට පස්සේ උත්තර දෙන්න. හරිද? හරි, දැන් එහෙනම් මේ පොඩි පොඩක් හදාගත්තා. හරිනේ, දැන් එහෙනම් අපට තියෙන්නේ, හරිද, දැන් එහෙනම් අපට තියෙන්නේ ඉස්සලම අපි පොත් කීයක් තියෙන්න ඕනේද කියලා අපි කතා කරගෙන ඉස්සරහට යන්න. හරි, අපිට පොත් අනිවාර්යෙන් එකක් එපැයි, එහෙම කොටද අභ්‍යාස කරන්න. අපිට පොත් දෙකක් එපැයි, එහෙම කොටද පොත් දෙක, ඊළඟ පොත රචනාලියන්. මොකටද රචනාලියන්? දැන් පොත් කීයද? දෙකයි. අභ්‍යාස කරන්න එකයි, රචනා ලියන්න එකයි. ඒකට රචනා වලට වෙනම පොතක් තියාගත්තට කමක් නැහැ. ඒ අභ්‍යාස ප්‍රශ්නේම තව කොටසක් හදාගන්න ඕනි. මම පාඩම කරද්දී යම්කිසි ප්‍රශ්න ගාණක් දෙනවා. මම ඒ දවසට උගන්වන කොටසෙන් ඔයාට යම්කිසි ප්‍රශ්න ගාණක් දෙනවා. හරිද? ඒ ප්‍රශ්න ගන්න ලියා ගන්න ඔයා මොකද කරන්න ඕනි? ඒ පොතේම කොටසක්, හරිද, ඒ පොතේම කොටසක් වෙන් කරලා තියා ගන්න ඕනි අභ්‍යාස පොතේම. පන්තියේ ප්‍රශ්න වලට එකයි අර වැඩේ කරනවද කියලා අහන්නේ. මොන වැඩේද? මට මතක නෑනේ. අස සීආර්ද කියලා අහනවා. සීආර් නේ, සීආර් උනත් කමක් නෑ. පොඩි පොත් උනත් ප්‍රශ්නයක් නැහැ. ලොකුම පොත් ඕනේ නැහැ. පනාවෙන් කරන වැඩේ. හරි. ඒක මම ඕලත කරේ නැහැනේ. හරි, ඒක කරමු අපි. අද දවසේ නොකලත් අනිවාර්යෙන් ඉස්සරහ දවසක කරනවා. හරිද? දැන් තේරුණා. පිටු 40 පොතක් තිබුණාම ඇති අභ්‍යාස වලට
ලේට් තලේ වැඩි අපි අනිවාර්යෙන් කරමු ඈ අනිවාර්යෙන් පිටුහත එක් කරන්න ඕනේ එක් කරන්න ඉපැයි පොරොන්දු වරණි එක් කරමු අපි මේ පන්ති හතරමගේ දවසක් කරමු ඈ අද වෙලාව තියෙදි කියලා බලමු තිබුණොත් එක් කරමු වෙලා නැති වුණොත් අපි පෙර පසු දවසක කරමු එතකොට ඔන්න දැන් පොත් තුනයිනේ රචනා ලියන්න එකයි අභ්‍යාස කරන්න එකයි ඊට පස්සේ මම පන්තියේදී දෙන පා තියෙනවානේ මේ ප්‍රශ්න තියෙනවානේ ඒවා ලියන්න එකයි හරිනේ ඒවා ලියන්න එකයි පොත් තුනයි අර අභ්‍යාස කරන්න ගන්න එකම දෙකට කඩලාද ගත්තාට කමක් නැහැ තව පොතක් ඕනිද නැද්ද කියලා මට ඔයාට කියන්න සිද්ධ වෙන්නේ පොඩි වැඩක් කළාට පස්සේ හරිද අද මම ඔයාට පොඩි වැඩක් දෙනවා කරන්න ඒක කළාට පස්සේ ඔයාට තියෙන්නේ ඔයා දන්නව නේද ඔයා කරන්න වැඩ වෙබ්සයිට් එකට දාන්න පුළුවන් කියලා දන්නව නේද මේ වෙනකොට දැනුවත් නේද දැනුවත් කට්ටිය දාන්න හැන්ඩ් මාක් එකක් රයිට් මාක් එකක් වෙබ්සයිට් එකට දාන්න පුළුවන් කියලා දන්නව නේද ඔයාගේ නමින් දාන්න පුළුවන් රයිට් ඒක සයිට් එක බලන්න පුළුවන් කියලා දන්නවද ඔව් දන්නවා සර් ඒකටත් රයිට් මාක් එකක් හරිනේ එතකොට මම ඕගොල්ලන්ට පොඩි වැඩක් දෙනවාද ඒ දෙන්නේ මොකවත් නෙමෙයි ඕගොල්ලන්ගේ ඒ දුර්වලතාවය තියෙනවද නැද්ද කියලා හඳුනාගෙන ඒක සකස් කරන්න ඒ තමයි ඔයාගේ අකුරු ටික හදීමේ වගකීමත් මම බලන් ඕනේ ඔයාට හොඳට අකුරු ලියන්න පුළුවන්ද ඔයාගේ අකුරු ඊටාම පැහැදිලිද ඒ අකුරු ඇදයිද ඒ අකුරු කුදයිද ඒ අකුරු වල කැලී නැද්ද ඒ අකුරු වලට කොන්දේ අමාරුව තියෙනවද ඒ අකුරු වලට දනි සමාරුව තියෙනවද සමහර අකුරු කුරු වෙලාද සමහර අකුරු තඩි වෙලාද සමහර අකුරු වල බඩ ලොකු වෙලාද සමහර අකුරු වල කූඹි අඩු හැදිලාද මේ ඔක්කොම බලන්න එපෑ මං මේ බලලා හදලා දෙන්න එපෑ ඔයාලගේ අකුරු ටික එතකොට දන්නේ නැහැ සර් කියලා දෙන්න කියලා හරි අපි වීඩියෝ එකක් දාන්නම් ගෲප් එකට කොහමද ඔයාගේ වැඩ කොහමද අපි ඒක විස්තර කරලා දාන්නම් ගෲප් එකට කොහමද ඔයාගේ වැඩ වෙබ්සයිට් එකට දාන්නේ කියලා හරිද අපි කියලා දෙන්නම් ඒක හරිනේ එතකොට ඒක කියලා දෙනවා බය වෙන්න එපා ඔයා නොදන්න ඕනම දෙයක් අපි කියලා දෙන්න ඒ තමයි ඔයා ලව්ව පිටපත් ලියවනවා පිටපත් ලියලා ඉවර වෙලා හරිද ඔයා ලියන පිටපත් ලිවීම ඔයා වෙබ්සයිට් එකට දාන්න ඕන හරිද ඔයා වෙබ්සයිට් එකට දාන්න ඕන එතකොට මං ඒක බලලා ඔයාගේ අකුරු වල මොනවද වෙන්න ඕනි කියන එක මං ඒ වෙබ්සයිට් එකෙන් බලලා ඔයාට ඒකෙන්ම උත්තර එවනවා මෙන්න මේ ටික හැදෙන්න ඕනි කියලා ඊට පස්සේ මං තීරණය කරනවා ඔයා දිගට පිටපත් ලියන්න ඕනිද එහෙම නැත්නම් පිටපත් ලියන්න ඕනේ නැද්ද හරිද ඔයා ලියලා එවන එක බලලා තමයි මම තීරණය කරන්නේ ඔයා පිටපත් ලියන්න ඕනිද එහෙම නැත්නම් ලියන එක නතර කරන්න ඕනිද ඒ ඔක්කොම තීරණය කරන්නේ බලලා හරිද ඔන්න එතකොට පිටපත් ලිවීමට එකයි රචනා වලට එකයි අභ්‍යාස කරන්න එකයි පාඩම කරද්දි මම කරන දේවල් මම කියන ප්‍රශ්න ලියා ගන්න එකයි තව එකක් එපේ හම්මු පුස්තකාලයක් දාන්න වෙන්නේ සර් චූටි පොත් වනිය හැම එකටම පිටු 40 පොත් තිබුණා නම් හොඳට ඕම ඇති අර ලොකු තඩි පොත් එහෙම ආ 11 වසරටම රචනා පොත් දුන්නත් කියලා නෑ නෑ එතකොට ඊළඟ පොත මොකක්ද දන්නවද කාට හරි කියන්න පුළුවන් ඊළඟ පොත මොකක්ද කියලා ඊළඟ පොත තමයි මම කියවන දැන් ඔයාගේ 6 වසරේ කොටසත් අපි මතක් කරගෙන යනවා කියලා එතකොට 6 වසරට අදාළව දෙන ඒවා ලියන්න වෙනම 6 වසරේ පොතක් තියාගන්න ඕන දැන් තේරුණාද පොත් කීයද රචනා දැන් ලියාගන්න හැමෝම ඕනි පොත් ටික රචනා පොත හරිද පිටපත් ලිවීම පොත රචනා පොත පිටපත් ලිවීම පොත අභ්‍යාස පොත එදා දවසේ අභ්‍යාස පොත කියන පන්තිය පැවැත්වෙන දවසේ අභ්‍යාස පොත ප්‍රියාත් පොත කියලා අනව නෑ පොඩි පොත් ගත්තම ඇති හරිද ඊළඟට 6 වසරේ කොටස ලියන පොත ඕකට පිටු 40 පොත් පොඩි පොඩි පොත් තිබුණත් පිටු 40ක් දෙකට බෙදලා ගත්තත් ප්‍රමාණවත් දැන් ඔය 6 වසරේ කොටස කරන එකටයි ඒ දවස දෙන අභ්‍යාස කරන එකටයි පිටු 40 පොතක් දෙකට බෙදලා ගත්තා නම් හොඳටම ප්‍රමාණවත් හරි හොඳටම ප්‍රමාණවත් එහෙනම් අම්මලා තාත්තලා කරදර කරන්න එපා මට ලොකු පොතක් ඕනි ලොකු පොතක් ඕනි CR පොත් පහක් ඕනි පහක් ඕනි පහක් ඕනි පහක් ඕනි පහක් ඕනි පහක් ඕනි ගන්නෙම ලෑස්ති වෙන්න බා හරි එතකොට 40 පොඩි පොත් ඔයාට යන චූටි පොත් එකක් ගත්තාම හරිනේ රයිට් දැන් පැහැදිලි නේද පොත් කීයක් ඕනේද කියලා යස් යස් ඔව් සර් පැහැදිලි හරි එහෙමනම් දැන් යන විදිය දන්නවනේ
අපි එහෙනම් අද දවසේ කතා කරන්න යන පාඩමට යන්නයි හදන්නේ ඔයාලා ඔක්කොම ලෑස්ති නම් මමත් ලෑස්ති පාඩමට යන්න අද තියෙන හරි ආපූරු පාඩමක් අපට කතා ගොඩක් එක්ක තියෙන පාඩමක් දැන් මේ වෙලාවේ හැමෝම මතක් කරගන්න ඕනි කතාවක් මොකක් හරි Taman දන්න කතාවක් ටිකක් ජන කතාවකට සමීප කතාවක් ටිකක් ඔළුවේ මතක් කරගත්තර කමක් නැහැ මොකද ඔයා කතාවක් දන්නවනම් ඔයාගේ ගෙදෙට්ට අද දවසේ මම ඔයාව හොයාගෙන එනවා ඒ කතාව අහන්න ඒ වගේම මයිලනින් කොලෙජ් එකේ ඉන්න අපේ ආදරණීය පැටවුනුත් ඔයාගේ කතාව අහන්න බලාගෙන ඉන්නවා බලමු කවුද රසවත්ම ජනකතා නෙමෙයි ජනකතා වගේ එකක් වෙන වඩා හොඳයි කවුද රසවත්ම ජනකතාවක් දන්නේ එයාව හොයාගෙන අපි යාගේ ගෙදෙට්ට එනවා හැබැයි අපි එන්නේ මාස් දාගෙන නෙමෙයි හැබැයි ඉතින් ඒකට බය වෙන්න එපා අපි එන්නේ අන්තර්ජාලය හරහා තමයි ඔයාගේ ගෙදෙට්ට එන්නේ එනිසා ඔයා මතක් කරගෙන ඉන්න ලස්සන කතාවක් මතක් කරගෙන ඉන්න මම අහනවා ඔයාට පුළුවන් ද ලස්සන කතාවක් කියලා කියවන් හෑන්ඩ් මාක් එකක් දාලා සර් මට අවස්ථාව දෙන්න කියලා කියන්න ඒ අතරින් කෙනෙක්ට මම අවස්ථාව දෙනවා ලස්සනට කතාව කියන්න. එතකොට ඔය නයි අරින කට්ටිය මේ කතන්දර කියන මවල කියන කට්ටිය පොඩ්ඩක් ලෑස්තිලා ඉන්න. ඒගොල්ලන්ට තමයි අද දවසේ මේ සුමීරු අවස්ථාව හම්බ වෙන්නේ. සර් පන්තිවර වෙන්නේ කීයටද කියලා අහනවා අපි පටන් ගත්තේ පාමාරට. ඒක අවසන් වෙන්නේ හරියටම 7 o'clock හතට. හරි හතට තමයි ඉවර වෙන්නේ. සර් ලස්සන කතාවක් හදාගෙන තියාගන්න මතක් කරගෙන තියාගන්න දැනටත් මතක් වෙනවා. දැනටත් කියනවා සර් මම ඉදිරිපත් වෙනවා කියලා. හරි දැන් එහෙනම් අපි පාඩමට යම්මන් ડોකියුමන්ට් එකක් ෂෙයා කරන්න ඉලාස් දිය ඔයාට ඇස් දෙකට මේක නැත ගැටුණාට පස්සේ මට දාන්න ඕනි ලෝබ නැතුව රයිට් මාක් එක ඕකේ එන්නත් කලින් කටි රයිට් මාක් දානවා හරි එන්නත් කලින් කට්ටිය රයිට් මාක් දාන්න. සර් චූරියර නේද තේන්නේ? පව් නේද සර්? ඩොඩ ලොකු කරන්නේ. චූරියර නේද තේන්නේ? ආ දැන් පේනව නේද සර් වත්? හරි මෙන්න මේක තමයි අද දවසේ අපි කතා කරන්න යන පාඩම ගොවි බිරියගේ නුවණ අද අර හැඳිමිටේ නුවණ දිනවා කියන්නේ කාටද හැඳිමිටේ නුවණ දිනවා කියන්නේ කාටද chat box එකේ දාන්න බලන්න සර් අපිට වහිනවලු අපිටත් වහිනවා අලුත් වචනයක් නෙමෙයි වහිනවා කියන්නේ හැඳිමිටේ නුවණ දිනවා කියන්නේ කාටද තියෙන්නේ හැඳිමිටේ නුවණ chat box එකේ දාන්න බලන්න කාටද හැඳිමිටේ නුවණ තියෙන්නේ කියන්නේ ඔව් පොත බෙදලා ගත්තර කමක් නැහැ. හැඳිමිටේ අනේම දාන්න එපා. අම්මට කියලා කියනවා සමහර අය. හරි. ඊට පස්සේ ඒ කියන්නේ ගෙදර අපච්චි කියනවා දුත්. ඔයාට තියෙන හැඳිමිටේ නුණක් තමයි කියලා කියනවාද සමහර අය. ඒක වෙන්නේ. කාන්තාවන්ට අපි එහෙම කියමුකෝ. සමහර අය වෙනවා කාන්තාවට අත්තම්මට තරහා කට්ටික නමුත් වෙනවා. එයාගේ තර නැන්දට හරිද? හරි. සාමාන්‍යයෙන් කාන්තාවන්ට තියනවා කියලා කියන්නේ හැඳිමිටේ නුවණ. ඉතින් දැන් ඔන්න චූටි ඔය දෝනිලා ටික තරහා වෙන්න එපා. අපිට තියෙන හැඳිමිටේ නුවණ කියනම තරහා වෙන්න ලැස්ති වෙන්න එපා. හරිද? ඒක මේ ජනවහරේන කතාවක් නේ. ඒ කියන්නේ මේ මොහොද්දට දාලා ඉවරලා ලුණු බලන්න විතරයි කාන්තාව දන්නේ කියලා තමයි ඒ කතාවෙන් කියන්නේ. හරිය. එතකොට මේ හැඳිමිටේ නුවණ තියෙන කාන්තාවක් ගැන නෙවෙයි කතා කරන්න යන්නේ ටිකක් වැඩිපුර නුවණ තියෙන ගොවි බිරියක් ගැන තමයි මේ කතා කරන්න යන්නේ. හරි. එතකොට සමම කෞෂාන් සස්මිත. හරි. එතකොට මේ ගොවි බිරියගේ නුවණ කියන කතාවට යන්නයි අපි මේ ලෑස්ති වෙන්නේ. බලමු ගිහින් මේ ගොවි භාර්යාවගේ නැත්තම් ගොවි වයිපරේගේ නුවණ කොයිතරම් දුරට තිබුණද කියලා. නුවණ කියන්නේ මොකේදද? මොලේ. දැනුම. ඥානෙ. ස්ථානෝතික ප්‍රඥාව ඕන එකක් අපිට නුවණ විදියට ගන්න පුළුවන්. හරි ගොවි බිරියට කොච්චර නුවණක් තියෙන්නේ නැද්ද කියලා අපි එහෙනම් හොයාගෙන යන් මේ ගොවි බිරියගේ නුවණ පාඩමත් එක්ක. දැන් ඔයාට තියෙනවා වැඩක් කරන්න. මෙන්න මෙහෙම ලියන්න. මොකද්ද? I learn in college කියලා දැම්මා. අද දිනේ දැම්මා.
පළවෙනි පාඩම ගොවිබිරියගේ නුවණ කියලා ලිව්වා. ලියලා තමයි අපි වැඩේ පටන් ගත්තේ. රයිට්. දාන්න I learning college day එක දාන්න තියෙන තැනින් දිනේ දාන්න. ඊට පස්සේ පළමු පාඩම ගොවිබිරියගේ නුවණ. අපි එමය වැඩේ පටන් ගන්න. අපි පිළිවෙලට තාලෙට ලතාවට දැන් ගානට යන්න ඕනේ. අපි කලින් හදිස්සියට නාවේ. දැන් අපිට හදිස්සි නෑ. අපි ලස්සනට හෙමින් පිළිවෙලට හෙමීට 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 වැඩේ කරගෙන යන්න ඕනේ. දැන් ලිව්වද? I learning college දිනය මොන පොතේද කියලා කියන්න බැරි වුණානේ. Yes. ඕක ලියන්න ඕනේ. මම කියවනේ දවසේ අභ්‍යාස දෙන පොත. දවසේ අභ්‍යාස පොත දිනේ තමයි ඒක ලියන්න ඕනේ. දවසේ අභ්‍යාස දෙන පොත. කියන්නේ දවසේ මේ පන්තිය කරන වෙලාවේ මම එක එක ප්‍රශ්න දෙනවනේ. ආන්නේක ආන්නේ පොතේ තමයි ඕක ලියන්න. හරිද? දිනේ දැම්ම දාලා මට රයිට් මාක් එකක් දාන්න වැඩේ කරා කියලා. හරි. බොහොම හොඳයි. නියමයි. ෂෝක් අපේ පුරුබෝටි පැටවු ටික වැඩේ ලස්සනට කරා. කරගෙන යන කැමරාවට පොඩක් පෙන්වන්න කරපුවයි චුට්ටක් මට බලන්න ආසයි. කොහමද ඒ වැඩේ කියලා පොඩක් පෙන්වන්න බලන්න. ලේපුවාය එම ලියාගත්ත කට්ටිය කෝ පෙන්වන්න බලන්න ලස්සනට මට කැමරාවට. රයිට් මෙන්න අපිට පෙන්නනවා කවුද? කෞෂාන් පෙන්නනවා කෞෂාන්. අනිත් අය කෝ බලමු. ඔද මට පෙන්වන්නේ කියලා. ආ තව ඉන්නවා. රසාලි පෙන්නනවා. එතකොට තව කවුද? හැමෝම පෙන්වන්න ලියලා. ආ රයිට්. වෙරි ගුඩ්. අනුදී. එතකොට අනිත් අය කැමරාව ලං කරගෙනම ලියනවා මට පේන්න. තනසු ලියනවා. එතකොට මේ කවුද? භාෂිනී ලියලා ලස්සනට. නියමයි භාෂිනී. වෙරි ගුඩ්. වෙරි ක්ලෙවර් ගර්ල්. මේ ඊළඟට දිනුක. වෙරි ඉන්ටලිජන්ට් බෝයි. ඊළඟට සඳරු. සඳරු 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 සඳරුල දෙන්නෙක් ඉන්නවද සඳරු? හරි. එතකොට මහිම. එතකොට තේජාන්. වෙරි ගුඩ්. වෙරි වෙරි ගුඩ් මහිම. හරි. චෛරු පොඩක් ඇලියලා. වෙරි ගුඩ්. අන්නේ ඉන්න ඕනේ මම බලාගෙන යනවා කට්ටියම. අනු එතකොට චනුකේ. වෙරි ගුඩ් චනුකේ. රයිට්. දිනාල්. වෙරි ගුඩ් දිනාල්. එතකොට කොවනිත් අය? සහස්‍රේ. හොඳයි සහස්‍රේ. අනිත් අයත් ලියන්න. හොඳයි. එතකොට සහස්‍රේ ලියලා ගොඩක් අය සර් අච්චුපොත දාන්නේ නැද්ද කියලා අහනවා. අච්චුපොත දානවා. අච්චුපොත දානවා. ඔයාලට ගෲප් එකට තාම දැම්මේ නැත්තම් මම අනිවාර්යෙන් අදම දාන. බය වෙන්න එපා. අදම දාන. හරි. අදම දාන. රයිට්. එහෙනම් හැමෝම ලිව්ව නේද? එහෙනම් ලෑස්ති. මෙන්න අපි යන්නේ ගොවි බිරියගේ නුවණ සොයාගෙන. ඒ මොකද්ද ඒ? ඒ මොකද්ද ඒ? මේක කියවන්න එපා. දැන් ඔයා ගන්න ඕනේ පිටපත් ලියන පොත. ඉක්මනට ගන්න පිටපත් ලියන පොත. ඉක්මනට ගන්න පිටපත් ලියන පොත. ටක් ගල ගන්න. හරි. ගත්තද පිටපත් ලියන පොත? ඉක්මනට ගන්න. ඉක්මනට ගන්න. රයිට්. දැන් වෙලාව. හරි. අරගෙන වෙලා රයිට් මාක් එකක් දාන්න. හැමෝම රයිට් මාක් එකක් දාන්න. ලියන පොත අරගෙන රයිට් මාක් එකක් දාන්න. හරි. ඒ හනික 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 ඉක්මන් කරන්න. අරගෙන ඉවරලා රයිට් මාක් එකක් දාන්න. ගත්තා කියලා. හරි නේද? රයිට්. රයිට්. දැන් ඔයා එකටත් දිනේ දාගන්න. ඊට පස්සේ අයිලෑන්ඩින් කොලෙජ් කියලා දාලා දිනේ දාලා මට රයිට් මාක් එකක් දාන්න. මං ඔයාට නිශ්චිත ටයිම් එකක් දෙනවා. නිසි වෙලාවක් දෙනවා. ඒ වෙලාව ඇතුළත ඔයා මෙන්න මේ කොටසෙන් මං කියන කොටස ඉක්මනට ලියන්න ඕන. එයා ඔයා එක ටයිම් වලට ලියන්න ඕනේ. හෙමින් හෙමින් ලියන්න එපා. එතකොට මට ඔයාගේ අකුරු වල සැබෑ ස්වභාවය හඳුනා ගන්න බැරි වෙනවා. ඔයා උත්පරින් උත්සාහ කරන්න ඔයාට ලියන්න පුළුවන් හොඳටම ලියන්න. හැමෝම පැන්සලක් පාවිච්චි කරන්න. පෑන භාවිතාවට ගන්නවට වඩා මේ වැදේට හොඳ පැන්සලක් ගන්න එක. පැන්සලක් නැතිම නම් කමක් නැත. ගත්තාට පෑනක් පැන්සලක් තියෙනවා නම් හැම වෙලාවෙම හැම කෙනාම මේ වැඩේට පැන්සල පාවිච්චි කරන්න. ඔන්න දැන් වෙලාව 5:57. මම ඔයාට දෙනවා පිටපත් ලිවීම පොතේ ලියන්න ඕනේ. පිටපත් ලිවීම කියලා ලියලා පිටපත් ලිවීම පොතේ තමයි ලියන්නේ. හරිද? කාට හරි වුණ නැත්නම් දැන් මේ සමහර අය කට් වෙලා ආයෙ සම්බන්ධ වෙනවනේ. පිටපත් ලිවීම පොතේ ලියන්න ඕනේ. තාම දුන්නේ නැහැ ටයිම් එක. තාම ලියන්න පටන් ගන්න එපා. වා දිනේ දාලා පිටපත් ලිවීම කියලා ලියලා ඒ ටික හදාගන්න. හරිද? ඒ ටික හදාගන්න.
ඒක හදාගෙන අපි අකුරු ටික හදාගන්න එපා මොනවා කරන්නත් මේ බලන්න ඕනේ නේ ඔයාලගේ අකුරු කොහමද ඒවා හදාගන්නේ කොහමද මොනවද අඩුපාඩු ඒවා අපි කතා බහ කරලා හදාගන්න එපා හරි හරි නේද එහෙනම් පිටපත්ල වීම කියලා දාලා ඉවර වෙලා ඔය මට පේන්නේ ඉන්න කට්ටිය හෑන්ඩ් එකෙන් පෙන්වන්න රයිට් සර් අපි ලැස්සි කියලා පෙන්වන්න එතකොට මට වඩා ලේසි වැඩේ මෙහෙම පෙන්වන්න යස් ඕකේ සර් මට අලුත් මම අලුතින් ආවේ මේකේ පළවෙනි පාඩම යස් පළවෙනි පාඩම මේ යන්නේ පළවෙනි පාඩම ඉඳලා තමයි පටන් ගන්න මේ යන්නේ පළවෙනි පාඩම මම මේ කරන්න හදන්නේ ඔයාගේ අකුරු ටික හදන්න පොඩි ඔයාගේ අකුරු ටික කොහොමද කියලා බලා ගන්න පාඩ පුළුවන් මේක ලියලා මම අපේ වෙබ්සයිට් එකට දාන්න එතකොට මට පුළුවන් පුද්ගලිකව මේ ටික බලලා ඔයාලට පුද්ගලිකවම ඔයාගේ ඒකට අදාළව තොරතුරු ටික දාලා ඔයා මොනවද හැදෙන්න ඕනි කියලා ඔයා පිටපත් ලියන්න ඕනද නැද්ද කියලා එක තීරණය කරලා මට ඔයාව ඉස්සරහට අරගෙන යන්න හරි මෙන්න 58යි වෙලාව 59 60 එතකොට ඒ කියන්නේ 6යිනේ 6යි 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 මිනිත්තු 6යි මිනිත්තු 3ට ඒ කියන්නේ 6යි 3ට මේක නවත්තන්න ඕනි ඔයා ලියන්න ඕනි මෙන්න මෙතෙන්ට එනකම් රසිකයන්ගේද රසවින්දනයට වඳුන් වෙයි ජන කතාව හා ජන කාව්‍ය යනු ලියා තැබීමකින් තොරව පරම්පරාවෙන් පරාවටගෙන ජන යාත්‍ර ප්‍රචලිත වූ සාහිත්‍ය නිර්මාණයයි මිනිසාගේ දුක වේදනාව සතුට විනෝද හා බැඳුණු ජන සාහිත්‍ය අද වෙන විට ඒවා බිහෝ සමාජය හා සම්බන්ධයක් නැති නූතන රසිකයන්ගේ රසිකත්වයට බඳුන් වෙයි හරිද ඔතෙන්ට එනකන් ලියන්න හෙමි විනාඩි 7ක් දීලා තියෙනවා ඔතෙන්ට එනකන් ඔයා ලියන්න ඕනි පැන්සල පාවිච්චි කරලා ඔයාට ලියන්න පුළුවන් උපරිම හොඳට ලියන්න හරි ස්ටාර්ට් start ලියන්โดනි හරියටම රසිකයාගේ රසවින්දනයට බඳුන් වෙයි කියන තැනට වෙනකම් මම වෙලාව මතක් කරපු ගමන් ටක් ගාලා නතර කරන්න ඕනේ හරිද හරි මම ගත්තෝරි පොට්ටික ආපහු ගෲප් එකට විස්තර ඇතුව දාන්නම් හැමෝගෙම ප්‍රශ්න විසඳෙන්න හැමෝටම පැහැදිලි වෙන්න මම සියල්ල දාන්න නෑ දන්න ඕනේ පොට්ටික ඒක කොහමද හදාගන්නේ ඒ ඔක්කොම මම ගෲප් එකට දානවා තව මිනිත්තු මිනිත්තු එකයි එක හමාරයි තියෙන්නේ दर्शन हमेशा लिया लगती है।
හරි ඔන්න දැන් කාලය අවසන් වෙනවා right ඔයා ලියපු තැනින් ඔහොමම නවත්තලා ඔයා ඕකේ ෆොටෝ එකක් ගහලා ඔයටද දාන්න ඕනේ පන්ති අවසන් වුණාට පස්සේ ආ වෙබ්සයිට් එකට දාන්න ඕනේ වෙබ්සයිට් එකට දාන්න දන්නේ නැත්නම් ඒ පිළිබඳ තොර sorry ඒ පිළිබඳ තොරතුරු හරිද වෙබ්සයිට් එකට ඔයාට දානවා කොහොමද වෙබ් sorry ඒ පිළිබඳ තොරතුරු group එකට දානම් කොහොමද වෙබ්සයිට් එකට ඔයා මේක දාන්නේ කියලා ඔන්න ඒ ටික බලලා ඉවරලා මම ඔයාට කියනවා මෙන්න මේ අය පිටපත් ලියන්න ඕනේ අකුරු හදාගන්න කියලා. එහෙම නැති අයට පිටපත් ලියන්න අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? එතකොට අකුරු හදාගන්න ඕන කට්ටිය අපි මම ඒක මැසේජ් එකක් දානවා. ඒ අයට මම කොටසක් දෙනවා. ඒ කොටස පිටපත් ලියන්න ඒක ලියලා අපි අකුරු ටික මාස දෙක තුනකින් ලස්සනට හදාගන්න. හරිද? හරි. එහෙනම් දැන් ලස්සනට මේ වැඩේ නතර කරලා අපි යන්නේ ද ඉස්සරහට Young, 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 young. Right. Then, leyan ekka nathara karanna one. Then time ekka gela ne deyanne. Ape lakira, lakira putta. Tama leyenawa neda? Hari. Very good. Then api patthakin thiyala paadamata yanna one. Avadane yomu karanna one. Hondata paadamata. Kochchara hondata avadane yomu karanna onda kiyana nam menna mechcharak avadane yomu karanna one. Kochcharada sir? Mechchara. Mechchara kiyanne kochcharada sir? मेचरा දැන් ඉතින් 3 4 5 දිනයක දැන් අර ගුරුවරයාගෙන් මොනවද? ඊතලා ඊතලා විදින්න. දැන් ඔන්න ඉගෙන ගන්න. හරිද? ඊතලා විදින්න. කොහොමද විදින්නේ? මෙහෙමනේ. ආ මෙහෙම ඇදලා ගත්තා. ඊතලා විද්දා. එහෙමනේ විදින්නේ නේ. ඊතලා විදින්න දැන් ඉගෙන ගන්න. ඊට පස්සේ දැන් ඉගෙනගෙන දවස් ගානකට පස්සේ 3 4 5 6 7කට පස්සේ දැන් කට්ටිය ටෙස්ට් කරන්න ගුරුවරයාන් එක්ක. මේනම මේනම මේනවා. තමයි හරියට වැඩ කළාද? ඊතලා විදින්න පුරුදු වුණාද? बल अम्मो मगे वाट्सएप मगे फोन कट्टी दाँडी इक दाँडीपा वेबसाइट दाँड බැරිම කෙනෙක් හිටියොත් එහෙම කරමු. සර් අපිට ලයිට් ගියා කියලා කියනවා. ඔන්න ඊට පස්සේ දෙවණිය ආවා. ආ ගම බලන්න ඇදලා ගත්තා ඊතලේ. කාටද ඉලක්ක කරන්නේ කියලා සර් ඇහුවා. මම ඉලක්ක කරන්නේ කුරුල්ලගේ උළුවට කිව්වා. ආ විදුමු බලන්න කිව්වා. මම ඇදලා අරන් ගාලා විද්දා. ඒක කුරුල්ලගේ කන ගාවෙන් ගියා කුරුල්ලට වැදුන්නේ. ඊළඟ එක්කෙනාටත් ආවා. එන්නකෝ ආ එතනවා එතනවා කියලා කිව්වා. ඊට පස්සේ හරි මම කළා ඇදලා ගත්තා කාටදව ඉලක්ක කරන්නේ මම කැලින්ම ගුරුතුමා ඇහැට තමයි ඉලක්ක කරන්න කිව්වා මගේ අවධානය තියෙන්නේ ඇහැට කිව්වා ආ විදුම් බලන්න කිව්වා සද්දලාරා තුස්සල විද්දා විද්දාම කොහෙද වැදුනේ කියලා හරියටම ගිහලා කුරුලගේ ඔළුවට වැදුනා ආන් ඒ වගේ අවධානය කොහෙද තියෙන්න ඕනේ හරීම තැනට නිසි විදියට අවධානය තියෙනවා රයිට් එහෙනම් අවධානය හදාගෙන
යම් මම අවධානය ගන්න කියලා කියන්නේ මම මේ වෙන් ප්‍රශ්න අහනවා ඒ ප්‍රශ්න අහනකොට උත්තර දෙන්න බලාගෙන අවධානයෙන් ඉන්න ඕනේ ඕකේ රයිට් ජනකතා යනු මිනිසුන් ලිවීමේ ක්‍රමයේ නොදැන සිටි අවදියේ සිට කටින් කට පැවතෙන ජනයා අතරම නිර්මාණය වූ කතා විශේෂයකි මොනවද දැන් අපි කතා කරන්න යන්නේ ගෝවිබිරියගේ නුවණනේ ගෝවිබිරියගේ නුවණ කියලා කියන්නේ මොන කතාවක්ද එතකොට ජන කතාව මොන කතාවක්ද මොන කතාවක්ද ජන කතාව මොන කතාවක්ද ජන කතාව මොන කතාවක්ද ජන කතාව රයිට් එතකොට ජන කතා යන්නේ මොනවද මේ ජන කතා කියන්නේ මොනවද මේ ජන කතා කියලා කියන්නේ හරිද ජන කතා කියලා කියන්නේ මිනිසුන් ලිවීමේ ක්‍රමයක් නොදැන සිටි අවදියේ සිට ඒ කියන්නේ අපි අපේ අත්ත මුත්ත නත්ත කිත්ත කිර කිත්ත පනත්ත පනත්තක කිත්ත කිත්ත කිර කිත්ත නත්ත පනත්ත පනත්තක කිත්ත කිර කිත්ත කියලා කොම කෙලවරට ගියාම ඒ මුල් කාලේ හිටපු අයට ලියන්න බෑ අකුරු ඇයි තිබුණේ නෑනේ අකුරු සාහිත්‍යයක් නේ ක්‍රිස්තුපූර්ව 231 දී ලංකාවට එනවනේ මිහිඳු හාමුදුරුව එනකොට තමයි අක්ෂර මාලාවක් අරගෙන එන්නේ ඊට පස්සේ තමයි මිනිස්සු ලියන්න කියන පුරුදු වෙන්නේ ඒ කාලේ ඉඳලා හුඟ දෙනෙකුට ලියන්න කියන්න පුළුවන් කමක් නැහැ ගමේ හිටියේ හාමුදුරුවන්ට ඉතාලි සුළු පිරිසකට තමයි ලියන්න පුළුවන් වුණේ අනිත් අයට ලියන්න බෑ සමහර අය දැනට ඒ කාලේ ගියාවේ මොනාසනද කනාසන මොනාසනද කනාසන මේවක ලැංගිල්ලෙන් කනාසන තමයි ගහන්නේ හරි කනාසන මේව කනාසන ගහන්නේ මෙහෙම කරලා හරි කනාසන කියන්නේ අකුරු ලියන්න බැරි නිසා එතකොට අකුරු ලියන්න බැරි වුණාම මිනිස්සු මොකද කරන්නේ තමන් දන්න දේවල් හිතන දේවල් ලියන්න බෑනේ එතකොට මොකද කරන්නේ ඒගොල්ලෝ කටින් කට කටින් කට කටින් කට තමයි මේව අරගෙන එන්නේ කොහමද අරන් එන්නේ කටින් කට කටින් කට කටින් කට තමයි අරන් එන්නේ ආච්චි කිව්වා අම්මට අම්මහගෙන ඉඳලා පුතාට කිව්වා පුතා කියනවා පුතාගේ පුතාට පුතාගේ දුවට එයා එයාගේ දුවට කියනවා එහෙම තමයි යන්නේ මේක හරිද අන්න එහෙම කටින් කට පැවතෙන ජනයා අතර නිර්මාණය වූ කතා විශේෂයක් තමයි මොනවද ජන කතා කියලා කියන්නේ දැන් ගන්න අර දවසේ අභ්‍යාස පොත දවසේ අභ්‍යාස පොත දවසේ අභ්‍යාස පොත දවසේ අභ්‍යාස පොත ගන්න ඒක අපි දිනේ දාගත්තනේ ලියන්න ඒක මෙන්න මෙහෙම ජන කතා යනු ස කැඩි කැඩි ඇහෙන්නේ කියලා කියනවා හොඳට ඇහෙන කට්ටිය මට එකක් දෙන්න හොඳට ඇහෙන කට්ටිය හා හරි ඉඳ හිට ඔබට නැති වුණාම සිග්නල් කැඩි කැඩි ඇහෙන්න පුළුවන් අනිත් එක කැඩෙන්න පුළුවන් නේ අපි අන්තර්ජාලනේ ඉන්නේ මෙහෙන් එනවා සිරස කියලා එනවා ඇහිල්ල කැලක් හැප්පෙනවා මෙහෙන් එනවා ස්වර්ණානි කියන්නේ නෝන කැලක් හැප්පෙනවා මෙහෙන් එනවා සියත කියලා ඇහිල්ල ඇඟේ කැලක් හැප්පෙනවා ඕන කැලක් හැදෙනවා ඔය විදිහට ඔය channel සෑහෙන සංඛ්‍යාවක් තියෙනවා මේක එහෙට මෙහෙට යන 3 FM කියන්නේ යන උඩු ඩොග් ගල මොන් ඉතින් සර් කියන එක කඩාගෙන 3 FM ඇහෙන්නත් පුළුවන් හරිද ඒ වගේ කැඩි කැඩි ඇහෙනවා සිග්නල් ප්‍රශ්න තියෙනකොට වයින්කොට හරිද කමක් නැහැ ලියන්න ඒකේ අපි කියවන්නේ ගොවි බීරයේ නෝන කියලා ලියාගත්ත නේද ලියාගත්තනම ඩ්‍රයිව් මාක් එකක් දාන්න මගේ දරුව පෙටව ටික ඉක්මනට දාන්න ගොවි බීරයේ නෝන කියලා ලියාගත්තද ආයි ලර්න් ඉන් කොලෙජ් ඩේ එක දැම්මා පළමු පාඩම කියලා ලිව්වා ඊට පස්සේ ගොවි බීරයේ නෝන කියලා ලියවන්න එතනින් අංක එක දාලා ලියන්න අංක එක දාලා ලියන්න ජන කතා යනු කුමක්ද ජන කතා යනු කුමක්ද जन कथा यानु कुमाद जन कथा यानु कुमाद नेतन जन कथा यानु मनवाद कुमाद के निकल निकाम मात्र वागे निकाम टिका कामारु वागे ना जन कथा यानु मनवाद आ मनवाद मनवाद केर लिया गया ना पुलो वन्नां का एक राइट उच्चराय लिया ने वैने मुकुट लिया राइट इन आप इधर ना जन कथा के लक्षण वैने मनवाद ने बेल्ली කටින් කට පැවතෙන ජනයාතරම නිර්මාණය වූ කතා විශේෂයක් තමයි මොකද්ද ජන කතා කියලා කියන්නේ ලියන්න එපා අගේ අම්මලා ටික ලියන්න එපා ලියන්න ඕනේ නැහැ නිකන් මතක තියාගන්න හරි එහෙනම් ජන කතාවක් කියලා කියන්නේ ලියන්න බැරි කාලේ ඉඳලා කටින් කට පැවතෙන නිර්මාණ විශේෂයක් කාතරද ජනයා අතර මෙයා ඇවිල්ලා මෙයාට කියන මෙයා ඇවිල්ලා මෙයාට කියන මෙ කටින් කට එරි හරි ඊළඟ පිටුවට යනවා මෙන්න ගියා ඊළඟ
लोके सैम रटकम पाहे रटट आवेनिक जनकथा संप्रदाय दकिय हकी मुकद कियाने लोके सैम रटकम पाहे ए रटट आवेनिक जनकथा संप्रदाय दकगत हकी लोके सैम रटकम सैम रटकम मुनवाद लोके दीन रटवाल लोके दीन रटवाल मुनवाद लंकाव ऐ लंकाव ऐ लंकाव लंका विर लोके चीन जपान अमेरिका फ्रांस इटली जर्मनी भूटान वियटनाम नेदरलैंड स्विट्जरलैंड पोलैंड ब्राजील हेमराटक मतने लोके हेमराटक मतन एटट आवेनिक वेच मनोदी सांप्रदाय दखगत है आवेनिक जनकथ हरे हरे मनोदी लोके सैम रटकम पाहे ए रटट आवेनिक जनकथा संप्रदाय देखगत है कि हाँ एक ए रटट आवेनिक जनपद जनकथा संप्रदाय देखगत है कि प्रश्न मुकद लो ए रटट आवेनिक जनकथा संप्रदाय देखगत है कि ए रटट आवेनिक जनकथा संप्रदाय देखगत है कि लोक गोले लोक गोले के लिए किन डाला थी ना लाखीर अरे हरिद ए रटवलट आवेनिक ओ जनकथा संप्रदाय देखगत है कि द द हरि लंकाव क्या ने रटक लंकाव के लिए रटक न्याय के लिए गेरा तटक दस क्या ना करना कहते लंकाव के लिए रटक नहीं थी लंकियन अयिन करला खा विरत खारट खारट खायन कैंडा कैरट कैरट विंडा लंकियन कैलाम खा विर लंका लंका अगटे वर्कअपन लंका लंका खाल अरे कव कल दी अभी कल दी अभी पसंद लोके सैम रटकन आवे नीकू जनकथा संप्रदाय दिन अमेरिका अवगा अमेरिका भी तेना जनकथ एवडकना अमेरिकन जनकथ चीन आम चीनी जनकथ एवकान ये जनकथ क्या अरे चीनी जनकथ अरे भूतानेटत्ना जपानेटत्ती हेमरटक आवे जनकथा दीन अभी इलाक अंको अटवटे जनगम जनकथ आगे ने जन व्यवहार पवित्र विविध विश्वास आदि जनकथावल अतुलते जनकथा अतुल मनोदती सीनी बोतले अरिया मनोदती सीनी बोतले अरिया मनोदती सीनी बोतले अरियम चैट बॉक्स के दाँडपा मेधावस दाँडपरिवेदना सीनी का रंगी बोतले अरियम हिस्सेंडत्लो सीनी नोदीडत्लो मेधावस सीनी गणिंदा अरे सीनी के इतकोट गंभीर बोतले अरियम गंभीर इतकोट इलेवलूडे अरियम मेधावस मनोत्ती वाय वाय अंबाई भीतराई तम कट्टी क्या अरे वटकाय अंबाई विरालूकोट बोतले सीनी नैसर बोतले तीन अड्डी विराई सामारोट इलेवलूकोट तीन इलेवल गंभीरी बोतले तीन गंभीरी मिरी बोतले तीन मिरी तुनपा बोतले तीन तुनपा हर तुनपा हर इतकोट दिख पस हर इतकोट जन व्यवहार पवती वेदी विश्वास आदि जनकथावल अतु जनकथा वक्यु मुनवाती जनकथा भूतले अरियम एक मुनवाद विविध व्यवहार पवती विविध यदु विश्वास जनकथावल अतु तुंगनी प्रश्न इलिया तुंगनी प्रश्न जनकथा जनकथावल अंतर्गत वे मुनवाद जनकथावल अंतर्गतवन्ने मुनवाद जनकथावल अंतर्गतवन्ने मुनवाद जनकथावल अंतर्गतवन्ने मुनवाद जनकथावल अंतर्गतवन्ने मुनवाद
හරිදන් මේ ජන කතාවල අන්ත වෙන බෝතලේ අරලා මේ ඔළුව දෙම්මම මෙන්න දිනවා විවිධ යතුම් විශ්වාස මොනවද තියෙන්නේ ව්‍යවහාරයේ පවතින විවිධ යතුම් විශ්වාස මේවා තමයි ජන කතාව කියන බෝතලේ ඇතුලේ තියෙන්නේ හරි පසු කාලයේදී මෙවදු ජන කතා ලේඛනගත කරන්නේ ලේඛනගත කරනවා කියලා කියන්නේ පොත්වල ලියනවා දැන් අපිට ආච්චිලා කතන්දර කියලා දෙනවද කියලා දෙනවද ආත් මගේ මොනබුරා ටික ඔක්කොම ඉඳගන්නකො මගේ ඉතරෑන් අද මම පුතාලට කතාවක් කියලා දෙන්නයි යන්නේ ඕන්න කියලා දැන් අපි ඔය ඉස්සරහට අරගෙන ආච්චාරි ඔය තාරි අපිට මේව කතන්දර කියලා දෙනවද නෑ මේ කතන්දර කියලා දෙන්නේ ඇයි ආච්චිලට කතන්දර බැරි ඉඳද ආතලට කතන්දර බැරි ඉඳද නෑ අපිට කතන්දර ආන්න වෙලාවකුත් නෑ අපි ආච්චිලගේ සීල කතන්දර වලට කැමතිත් නෑ कथांदर මම මේ ආයතන කතන්දරයක් කියන මගේ පන්තියට ගන්නවා. හරි. ඊළඟට දැන් අපිට මොකද වෙලා තියෙන්නේ? දැන් අපි කතන්දර ඉගෙන ගන්නේ මෙන්න දිනවා ජන කතා පොත් ගේනවා ගෙදර අපි පොත බලාගෙන ඒක ඉගෙන ගන්නවා. ඒයි ලේඛනගත කරන. ඒවා ලියලා තියෙනවා. අද වෙන විට අපේ ගෙදර ඉන්නවා කියලා කියන්නේ. හරි. එහෙම ගෙදර ඉන්නවා නම් ආච්චිට එන්න කියන්න ළඟට කැමරා ඔන් කරගෙන ගියාම මන් දෙනවා ආච්චිට මටත් එක්ක හොඳ කතාවක් උගන්වන්න. හරි. මමත් ආච්චිගෙන් හොඳ කතාවක් අහගන්න හදන්නේ. එහෙම ඉන්නවා. හරි. ආවේනික ජන කතා. හරිද? පමණක් නොව වෙනත් රටවල ජන කතා සිංහල භාෂාවෙන් පළ වී ඇත. ඒතකොට අපේ රටේ ඇඳිච්ච කතා විතරක් නෙවෙයි පොත්වල ලියලා තියෙන්නේ. වෙන වෙන රටවල තියෙන ජන කතාත් අපේ පොත්වල ලියවිලා තියෙනවා. හරිද? අපේ පොත්වල ලියවිලා තියෙනවා. හරිද? වෙන වෙන රටවල තියෙන ජන කතාත් අපේ පොත්වල ලියලා තියෙනවා. දැන් ඒකේ ප්‍රශ්නයක් නෑ මොකුත් මම උත්තරයි ඕකේ ප්‍රශ්න. මේ කොටසට අදාළව මේ ප්‍රශ්නේ විතරයි. දැන් මම දැන් අපි මේ ජන කතා ගැන කතා කරන්න යන්නේ. මම දැන් ලස්සන ජන කතාවක් කියන්න හදන්නේ. මොකද කියන්නේ කියන්න දෙපා. එපා කියලා කියන්නේ කට්ටිය. ඕන්නෑ අනේ පාස අපි ඔක්කොම කතා දන්නවා. එපා 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 කියලා කියන්නේ හැමෝම. අය නම නොකිය ඉන්න. ज़ना कथा अभी එක තාත්තෙකුයි පුතෙකුයි හිටියා. හරිද? එක තාත්තෙකුයි පුතෙකුයි හිටියා. මේ තාත්තට හිටියා බූරුවෙක්. තාත්තට හිටියා බූරුවෙක්. හරිද? දැන් ඔයා කියලා හැම හිතන්න එපා. හරිද? ඔයා කියලා හැම නිකමට හිතුණා ඒක ඉරකින් කපන්න. ඉරේසයකින් මකන්න. තාත්තට හිටියා බූරුවෙක්. ඒ වගේම එයාට පුතෙක් හිටියා. ඒ පුතාටත් ඒ තරම් දැනුමක් තිබුණේ නැහැ. එයාත් ඇවිල්ලා බూరు පුතෙක්. හරි. එතකොට තාත්තට බూరుවෙකුත් හිටියා. මොලේ අඩු බూరు පුතෙකුත් හිටියා. හරිද? බూరు පුතායි යාළුවා වැඩි කොක්කෝම chat box එකේ දානවා යස සර් බూరు පුතුන්ට කියලා. හරි. බూరు පුතාලට යස යස බూరు පුතාලට යස කියලා යාළුවා වැඩික දාන්නේ. හරි. එතකොට මේ බూరు පුතයි මේ තාත්තයි දවසක් මේ බూరుවව අරගෙන යනවා විකුණන්න. හරිද? බూరుවව විකුණන්න අරගෙන යනවා. දැන් බూరు පුතයි බూరు තාත්තා නෑ. තාත්තයි බూరు පුතයි බూరుවව අරගෙන පාර දිගේ යනවා. දැන් මේ බూరుවව විකුණන්න. හරි. බూరుව කියන සතාව දන්නව නේද? හරි. එතකොට දැන් නැත්තම් කන්නඩින් චුට්ට මූණ බලන්න. හරි. එතකොට ඔන්න අරගෙන පාරේ යනකොට දැන් දෙන්න අර මේ බూరుවගේ පිටෙන් තාත්තා මොකද කරේ පුතාව තියාගත්තා. තියාගෙන තාත්තා පයින් දැන් බూరుවත් අරගෙන යනවා විකුණන්න. මේ යනකොට අපේ පන්තියේ වගේ ගෑනු ළමයි ටිකක් හම්බුණා පාරේ.
මේ ගෑනු ළමයි ටික කියන්න ගත්තා අයියෝ බලන්නකෝ අර වැඩි හිටියන්න සලකන හැටි මේ බూరు පුතා හරිද මේ බూరు පුතා තාත්තා පයින් යද්දි බూరుවගේ පිටේ යනවනේ හනේ හොද්දෙයනේ කියලා දැන් මෙතන මොකද්ද කෑ ගහන්න ගත්තා ඊට පස්සේ තාත්තා මොකද කරේ අම්මෝ දැන් මේ කතන්දර අහගෙන ඉන්න බැරි නිසා තාත්තා මොකද කරේ පුතාව වස්සලා නැග්ග තාත්තා බూరుවගේ පිට දැන් පුතා පයින් යනවා තාත්තා යනවා බూరుවගේ පිට ටිකක් දුර යනකොට හොඳ අම්මන්ඩිලා නැන්දලා ටිකක් හම්බුණා දන්නවනේ කට්ටසැර නැන්දලා හැම ඉන්නවනේ හත්තලා මේ බලහල්ලකෝ වැඩි හිටියන්ට සලකන විදිය ඈ මේ බලහල්ලකෝ වැඩි හිටියන්ට මෙහෙමත් දරුවෝ මේ රටේ ඉන්නවනේ හොත් දෙයනේ අර බලන්ඩකු කියපු මිනිස්සු වගේම මෙයාත් මොකද කිව්වේ මේ ගෑනු සෙට් එක කිව්වා මොකද්ද අන්න බලහල්ලක අර පුතාව පයින් අරන් යන ගමන් මරු අප්පල මරු තාත්තල අන්න තාත්තා බూరుවගේ පිටේ යනවා පුතා බස්සගෙන යනවා මොන ජාතිය අප්පල දප්පා මේ කියලා කිව්වා මේක හරියන්නේ නැහැ ඊට පස්සේ මොකද කරේ තාත්තා බැස්සා තාත්තා බැලලා දැන් තාත්තයි පුතයි දෙන්නම පයින් යනවා බూరుවත් අරගෙන ටිකක් දුර යනකොට තව කට්ටියක් හම්බ වෙනවා තව කොල්ල සෙට් එකක් හම්බ වෙනවා කොල්ල ටිකක් හම්බ වෙනවා කොල්ල ටික කියන්නේ අනී දෙයිනේ මුන් දෙන්න වගේ හරකෙක් මොන ලෝකෙන් ආපු හරක් දෙන්නේද මන් බూరుවෙකුත් තියාගෙන මුන් දෙන්න පයින් යන හැටි බලහල්ලක ඔයිට වඩා හොඳයි ඔය බూరుවම උස්සන් කරේ තියාගෙන ගියා කියලා නම් මුන් කිව්වා දැන් කල්පනා කර අයියෝ එක එක් උඩ නැගලා ගියා ඒත් දැන්න මං උඩට නැග්ගා ඒත් බයිනවා දැන් දෙන්නෙක්ව පයින් යනවා ඒත් බයිනවා ඊට පස්සේ මේ දෙන්න හොඳ පොල්ලක් හොයාගෙන හරි හොඳ පොල්ලක් හොයාගෙන බూరుවගේ කකුල් දෙක හොඳට ගැට ගලවෙලා ඒක අස්සෙන් පොල්ලක් දාගෙන දැන් දෙපැත්තෙන් බూరుවව කරේ තියාගෙන දෙන්න පයින් යනවා හරි එතකොට මිනිස්සු අයියෝ මුංගගේ මිස් දෙන්නේ බూరుව කරේ තියාගෙන යන මෝඩ හරක් දෙන්නේ කියලා මේසු කියන්න පටන් ගත්තා. දැන් ඉතින් කරන්න වෙන දෙයක්වත් නැහැ නේ. හරිද? වෙන දෙයක්වත් නැහැ කරන්න දෙවිච්ච හැම විදියම කරන්නේ. අන්තිමට කල්පනා කරලා දැන් මේ බూరుවත් අරගෙන ගියා. ඉතින් කරේ තියාන. ඔතනින් කතා ඉවරයි. ඉතුරු කැලේ තාම ලියලා නැහැ. ඉතුරු කැලේ ඔච්චරයි. දැන් අපි සමහර දේවල් කරන්නේ. මේ කතාව හොඳ ආදර්ශමත් කතාවක්. හරිද? අපි ආවිල්ලා අපි උදේට පාඩම් කරන්න ගියොත් එහෙම කියන මොනවදනේ උදේට පාඩම් කරන්න බඩ රැයට පාඩම් කරන්න ඕක රැයට පාඩම් කරන්න ගියොත් කියන රැය පාඩම් කළා හරි නෝ උදේට පාඩම් කරන්න නේ අපි චිත්‍රන් දින්න ගියොත් කියන චිත්‍රන් දලා හරි නෝද වෙන මොකක් හරි කරන්න නේ වෙන මොකක් හරි කරන්න ගියොත් ඕවා කළා හරි නේද මේක කරන්න කියලා එක එක කෙනා අපිට එක එක කතන්දර කියනවනේ අපි මොකක් හරි කරන්න හැදුවොත් හරිද අපි මොකක් හරි කරන්න හැදුවොත් මොකක්ම හරි කියනවනේ නේ එතකොට අර මිනිසු දෙන්නටත් එහෙම තමයි ඒ නිසා අපි වැඩක් පටන් ගන්නතර පස්සේ කවුරු මොනවා මොන විදියට මොන කතා මොක අපිට කිව්වත් අපිට ඒවා අදාළත් නැ අපිට වැහෙන්නෙත් නැ අපිට වැඩ කණුත් නැ අපි අපේ වැඩේ හරියට කළොත් ඒ වැඩේ හරියට සාර්ථකව කරගන්න පුළුවන් බාණ්ඩක එක ලස්සන ජන කතාවක් නේ මේ ලස්සන ජන කතාව දැන් තමයි ඔන්න ඔයාගේ ජන කතාව පැත්තට මම එන්න ලෑස්ති වෙන්නේ හරිද දැන් මට දාන්න බලන්න හෑන්ඩ් මාක් ඔයා ලස්සන ජන කතාවක් දන්න කෙනෙක් ඉන්නවනම් දාන්න මට හෑන්ඩ් මාක් එකක් මම ඔයාව ගන්නවා මගේ ජන කතාව අහන්න හරි දැනට මම මේක ස්ටොප් කළා මම අර ප්‍රධාන තිරයට යනවා ආපහු මෙතෙන්ට මම අරන් එනවා ඔයාව පාඩමට ඔයා අතරින් කෙනෙක්ගෙන් ජන කතාවක් අහන්නයි මම මේ ලෑස්ති අර ආච්චිලා ඉන්නවා කිව්වා අය ඉන්නව නේද එහේ ආච්චි කෙනෙක් ඉන්නවනම් ඒ ආච්චිලා පොරෝණ ජන කතාවම දන්නවනම් මම දෙනවා හරි මෙන්න මෙතනින් මම එක්කෙනෙක් තෝරනවා නම් ටික අතරින් ඉන්නවා හසරල් 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 මයික් එක ඔන් කරන්න බලන්න හසරල් 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 ඉන්නවද හසරල් හසරල් නේ හරි අපි එනම් යන් හෑන්ඩ් මාක් එකක් දාන්න එතකොට තමයි මට යා හොයා ගන්න පුළුවන් වෙන්නේ කවුරු හරි කතාවක් ලස්සනට කියන්න පුළුවන් කෙනෙක් හෑන්ඩ් මාක් එකක් දාන්න අපි මෙයාගෙන් අහලවලු ටිකක් හරිද කවුද දන්නවද මෙන්න ඉන්නවා ෂෆායා අස්සලාම් අලයිකම් ෂෆායා මයික් එක ඔන් කරන්න ඔව් මට ඇහෙනවා අපි බලමු ආයා නෙමෙයි නෙමෙයි ආ නෙමෙයි බලන්න තපරයක් කියන පුතේ කටේ පැනලා දෙව මම කතාව ගන්නවා කිව්වා හරි හරි ෂෆායා නේද
अरे शपाय धन्यवाद लसन जनकथा अबरा सिलगत हैटी एक ने मिरिस कले अबरा द नेतं मुके अबरा सिलगत हैटी द कियान देन हरे एक बार क्यों मान लसन ने दंग शपाय हम इस्लाम ने द ओके अरे इतना पढ़ दंग कियान देन बहुत द कथा वाले हाँ क्यों मान एक आतों दाय එක ගමක හිටියා අම්බරා කියලා මිනිසෙක්. ආ මිනිසෙක් හිටියා. එහෙම මිනිසයා කිසිම වැඩක් කරන්නේ නැහැ කම්මැලි. කවුරු වගේද? මං වගේ. ආ හරි. මේ කම්මැලි අම්බරා සිල්ගත්ත හොඳ මිනිහෙක් කියලා හිතලා. ඔව්. දවසක් රෑ සිල්ගත්තගෙන ලගාත කියන හැටි සිල් ගන්න හැටි කියලා. අම්බරා ගිහිල්ලා ගහක් යට හැංගිරෙදි හාමුදුරුව දැක්කද? ආ. හාමුදුරුව ඔයා කවුද කියලා අහවලු. ආ. අම්බරා ඔයා කවුද කියලා අහවලු. ආ. හාමුදුරුව මොකටද ආවේ කියලා අහවලු. ආ. අම්බරා මොකටද ආවේ කියලා අහවලු. ආ. හාමුදුරුව මෙන්න හරෙක් කියලා කෑ ගහද්දි අම්බරා මෙන්න හරෙක් කියලා කෑ ගහලා. ආ. ඉතින් හාමුදුරුව අල්ල කියලා යැයි අම්බරත් අල්ල කියලා කියලා. ඔව්. ඉතින් මේ හාමුදුරන්ට කෑ ගහilla අහලා මිනිස්සු දුවගෙන ආවිල්ලා අම්බරට අල්ල. අම්බරව අල්ලගත්තා. ඔව්. හරි. ලස්සන කතාවක් ශාපියාට අපි තත් එකක් දෙමු. නේද? අබර සිල්ගත් කතාව තමයි ඒ ලස්සනට කිව්වේ. හරි. ඔන්න අපි මෙයාට සමු දෙනවා. රයිට්. ඒක ලස්සන කතාවක්. හරිද? තව එක්කෙනෙකුට විතර අවස්ථාව දෙන්න පුළුවන්. ටිකක් වැඩිම ප්‍රසිද්ධ නැති කතාවක් කියන්න බලමු අපි කාගේ ගාවට ද යන්න පුළුවන් කියලා දැන් ගෑනුලා මේ ගාවට ගිය නිසා අපි යන් හෑන්ඩ් මාක් එකක් දාන්න ඉක්මනට දාන්න ඉක්මනට දාන්න ඔයාලට කතාවක් හොඳ ලස්සන කතාවක් මතකයින හෑන්ඩ් මාක් එකක් දාන්න හරි කවුද මේ අනේ සර් මට දෙන්න අනේ සර් මට දෙන්න කියලා ගොඩක් අය කියනවා අපි යමුද කවුද මේ ඉන්නේ අපි යමුද ඉන්නේ අපරයක් කියන මාසික ගන්න අපි යම්ද කවුද දිනාල් ගාවට දිනාල් දිනාල්ට බලන්න මයික් එක ඕන් කරන්න දිනාල් දිනාල් මොකද කියන්න යන කතාව ටක් ගාලා කියමු අස්සනට උඩට කියමු සර් මම මේ කපුඩි බූරුවෙක් ගැන කියන්නේ නැහැ කවුරු ගැනද? කපටි බූරුවෙක් ගැන. බූරුවෙක් ගැන. හරි කියන්න බලන්න. එකොමත් එක කාලෙක ගමක හිටියා වෙලෙ ඉන්නේ. ඒක ගොඩේ නේ පොඩේ. ඒක ලස්සන කතාවක් වෙන්න ඕනේ. මොකද බූරුව කපටි නෑනේ. බූරුව ටිකක් මොඩයිනේ නේ. එතකොට හැබැයි ඉතින් කපටි බූරුව ඉඳලා හිටලා නේ අහුවෙන අපිට. හරි මේ කපටි බූරුව ගැනත් අපි අහලා බලමු. හා එකමත් එක කාලෙක ගමක ඉබලෙන්දේ ඒ වෙල හඳාම සති පොලට අර යන එළවලු පළතුරු පුළුන් ඒ වැනි දේ එක දවසක් එයාට බූරුවෙක් ඉන්නවා මේ එක දවසක් බූරුවල් පිටේ තමයි ඒක ගෙනියන්නේ එක දවසක් බූරුවල් පිටේ ඒ පුළුන් වල ගෙනියනකොට ගඟක් හරහා යන්න දිනවා ගඟක් හරහා යනකොට ඒ පුළුන් වලට වතුර ඒ කියන්නේ වතුර ඒ කියන්නේ වතුර කපාටර වතුර ඔක්කොම ඇවිල්ලා ඊට පස්සේ පුළුන් බර වෙනවා ඊට පස්සේ බූරුවට දරා ගන්න බැහැ. ඔව්. ඊට පස්සේ බූරුවා නිකන් අර මේ හිරවල වගේ ගඟේ ගඟෙන් ඉදිරියට යන්නේ නැතුව හිරවල වගේ ඉන්නවා. ඊට පස්සේ පුළුන් ඊට පස්සේ වෙලෙන්දා එයාගේ කරේ තිබ්බ පුළුන් ටික ඉවත් කරා ටික. ඊට පස්සේ මේ බූරුවා මේ පිටා
මේ වැඩේ හැමදාම කරන්න ඕනේ පුළුන් ගෙනියන දවස්වල. ඊළඟට එයා හැමදාම පුළුන් ගෙනියනකොට කවුද මෙයා කවුද අපේ දිනාල් කතාව චූට්ටක් ඔයිට වඩා පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ කියලා තමයි මම හිතන්නේ පොඩ්ඩක් මාරුණා නේද? ඔව්ද? ඉස්සලාම ගෙනියන්නේ ලුණු නේ. ආව්. හරි. එතකොට ඉස්සලාම ගෙනියන්නේ ලුණු. ලුණු ගෙනියන දවසේ මෙයා වතුරට අහු වුණා මොකද උනේ? ලුණු ටික ඔකම දිය වෙලා ගියා. මෙයා හිතුවා පුළුන් ගෙනියන දවසෙත් වතුරට පැන්නොත් පුළුන් ටිකක් දිය වෙලා යයි කියලා. මෙයා පැන්නා වතුරට. වතුරට පැන්නට පස්සේ පුළුන් ටික මොකද උනේ? බර වැඩි වෙලා තුනටි කඩාගෙන විමලා ගෙන්න වුණා. එහෙම නේද උනේ? හරි. එහෙම නේද උනේ? හරි. එහෙනම් ඔන්න හරි. එහෙනම් මයික් එක ඕෆ් කරන්න. වෙරි ගුඩ්. ඔන්න එහෙනම් ඒ කතාවත් අපි කිව්වා. කතා දෙකක් දැන් ඇහුවා. අපි තව එකනකට අවස්ථාවක් දෙමු. ලස්සන කතාවක් අපිට අහන්න පුළුවන්. පොඩි අවස්ථාවක් දෙමු. බලමු කාටද අවස්ථාව දෙන්නේ කියලා. මම දෙමු ගොඩක් අය තරහ වෙන නිසා ගොඩක් අය ඉල්ලලා තියෙනවා කතාවක් කියන්න කියලා. දෙන්න කියලා අපි දීලා බලමු කාටද දෙන්නේ. අපි හෑන්ඩ් මාක් දාන්න. එතකොට තමයි මම තෝරගන්නේ. එතන ඉන්නවා කුෂාන් සස්මිත. කුෂාන් සස්මිත. කවුද කුෂාන්? කුෂාන් දෙයි. හරි. කුෂාන් ඉක්මනට කතාව කෙටියෙන් කියමු. ටක් ගාලා ඊට ටික පාඩමට යන්න ඕන නිසා ඉක්මනට කියමු. මයික් ඔන් කරලා ඉතාලම කෙටියෙන් කතාව කියමු. සර් හැමදාම මගේ නම වැරදියෙන්නේ කියන්නේ සර්. හරි කෞෂාන්. මං දන්නවා කෞෂාන් කියලා නම. මං කියන්නේ කුෂාන් කියලා. හරි. ඉක්මනට කියමු. සර් මං කියන්නේ සර් පිටරට විච්ච කතාව. හරි. ඉක්මනට කියන්න ඕනේ කෙටියෙන්. නස්තුදීන්ගේ කතාව. එකම එක දවසක් නස්තුදීන් කියලා මිනිස්සෙක් හිටියා. එයා හරිම කපටි වගේම එයා හරිම බුද්ධිමත්. ටිකක් කපටි ටිකක් බුද්ධිමත්. ඒ නස්තුදීන් එක දවසක් එයාලගේ ගෙදර වහලේ හිල් තියෙන හින්දා එයාලගේ වහලෙන් වතුර වැටෙනවා හැමදාම. හැමදාම කලගෙඩි ඒව තිය තමයි වතුර අයින් කරන්නේ. ඊට පස්සේ එක දවසක් ඔය නස්තුදීන් උළු ටික හද හද ඉන්නකොට එක මිනිස්සෙක් පල්ලැහැ ඉඳන් කියනවා නස්තුදීන් මෙහෙට එන්න පොඩි දෙයක් කියන්න තියෙනවා කියලා. නස්තුදීන් ඇහුවා මොකද්ද කියන්න තියෙන කාරණේ කියන්න කියලා. ඊට පස්සේ කිව්වා නෑ ඔය ඉන්මගෙන් බිමට බැහැලා එන්නකෝ ඊට පස්සේ මං ඔයාලට කාරණේ කියන්නම් කියලා. ඊට පස්සේ එයා බිමට බැහැලා එනකොට එයාගෙන් ඇහුවා මොකද්ද දැන් තියෙන කාරණේ කියලා නස්තුදීන් චුට්ටක් තරහෙන් ඇහුවා. ඊට පස්සේ කිව්වා මට සල්ලි කීයක් හරි දෙන්න පුළුවන්ද මට පාංගිරිය මිලට ගන්න කියලා. ඒ හිටපු නස්තුදීන්ට එයාට පනිෂ්මන්ට් එකක් දෙන්න හිතාගෙන නම් කියලා. ඊට පස්සේ ඒ මිනිස්සයා නස්තුදීන්ට පස්සෙන් ගියා. ඊට පස්සේ එයා වහලේ උඩට ගිහිල්ලා එයා වහලේ උඩට ගිහිල්ලා අර මිනිස්සයාට එයාගේ පොකට් එක අරගෙන පෙන්නුවා. ඊට පස්සේ කිව්වා මගේ සමාවෙන්න මගේ පොකට්ුව හිස් කියලා. ඊට පස්සේ අර මිනිස්සයාට තේරුණේ මං කරේ මහා මෝඩ වැඩක් කියලා. හරි. සමහර දැන් අපිට මේ විවිධ sannivedana ප්‍රශ්න නිසා ඇහුනේ නැහැ. නමුත් අපිට කතාව තේරුම් ගන්න පුළුවන් සමහර දේවල් ගැන පූර්ණ නිගමන වලට ඇවිල්ලා වැඩේ වරද්දා ගන්නා විදිය. හරි. ඔත එතකොට ඕම අවස්ථා වෙන්න පුළුවන්. හරිද? ඕන කෙනෙකුට වෙන්න පුළුවන් නේ අනේ වරදවා තේරුම් ගන්න එක. රයිට්. දැන් මම ආයි පාඩමට යනවා. ලෝකේ සෑම රටකම පාහේ අපි කතා කරානේ. පසු කාලයේදී මෙවැනි ජනකතා ලේඛනගත වුණා කියලා අපි කතා කරා. හරිද? ලාංකීය ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයේ මෙහෙයවීමෙන් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් පළ කරන ලද ළමයින් සඳහා ආසියානු ජනකතා දෙවන පොතෙන් උපුටාගත් කතාවකි. ඔයා ඊළඟ ප්‍රශ්න ලියා ගන්න. ගොවිවිරියගේ නුවණ කතාව උපුටාගත් ග්‍රන්ථය කුමක්ද? ගොවිවිරියගේ නුවණ කතාව උපුටාගත් ග්‍රන්ථය කුමක්ද? ගොවිවිරියගේ නුවණ ජනකතාව උපුටාගත් ග්‍රන්ථය කුමක්ද?
ගොවිවරයෙකු නුවණ ජනකතාව උපුටාගත් ග්‍රන්ථය කුමක්ද කියලා තමයි අහන්නේ. හරි ග්‍රන්ථය කුමක්ද? හරි. ඊළඟට අපි ඉස්සරහට යනවා. ආසියානු ජනකතා දෙවන පොත ජපානයේ යුනෙස්කෝ ආසියානු සංස්කෘතික මධ්‍යානය විසින් පළ කරන ලදී. ගොවිනියන් ගොවි බිරියගේ නුවණ පාකිස්තාන ජනකතාවකි. හරි මගේ ඊළඟ ප්‍රශ්නය ලියාගන්න. ඊළඟ ප්‍රශ්නය ආසියානු ජනකතා පොත ආසියානු ජනකතා පොත किनम राटक किनम राटक सांस्कृतिक मध्यस्थाने विसिन पालकरण लद्दाग्द फ्लॉक टेल्स फ्रॉम एशिया फॉर चिल्ड्रन एवरीवेयर बुक टू अरे ආසියානු ජනකතා පොත ජපානයේ sorry තිරම් රටක සංස්කෘතික මධ්‍යස්ථානයක් විසින් පළ කරන ලද්දක්ද හරි ඊළඟ ප්‍රශ්නේ ආසියානු ජනකතා දෙවන පොතේ ඉංග්‍රීසි නාමය කුමක්ද ආසියානු ජනකතා දෙවන පොතේ ඉංග්‍රීසි නාමය කුමක්ද ආසියානු ජනකතා දෙවන පොතේ ඉංග්‍රීසි නාමය කුමක්ද ඉංග්‍රීසි නාමය කුමක්ද හරි ඊළඟ ප්‍රශ්නය ඊළඟ ප්‍රශ්නය ගොවිබිරියගේ නුවණ කිනම් රටක ජනකතාවක්ද ගොවිබිරියගේ නුවණ කිනම් රටක ජනකතාවක්ද ගොවිබිරියගේ නුවණ කිනම් රටක ජනකතාවක්ද किनम रटक जनकथावाग्द हरि एनं किनम रटक जनकथावाग्द मेक पाकिस्तान जनकथावाग् पाकिस्तान जनकथावाग् पाकिस्तान जनकथा इतन लियन्नेपा उत्तरे लियन्नेपा हरि उत्तरे लियन्नेपा हरि देन प्रश्न कियत् तीनोद चैट बॉक्स एके दान प्रश्न कियत् किला इकोंड दान प्रश्न कियत् तीनोद किला හතයි ප්‍රශ්න හතයි දැන් ඔන්න ඔය ගොවිවිරයේ නුවණ කියන කතාවට අදාළ මූලික තොරතුරු ටික තමයි ඔය ප්‍රශ්න හත ඇතුලේ තියෙන්නේ රයිට් දැන් කලබල වෙන්න එපා අපි දන්නවා අපේ රටට ලොකු සම්පතක් තමයි මේ රටෙන් විදේශ රටවල් වලට ගිහිල්ලා හරිද විදේශ රටවල් වලට ගිහිල්ලා අපේ රටට මුදල් හොයලා දෙන්න අය මේ ඊයේ පෙරේද පකිස්තානයේදී අවාසනාවන්ත සිද්ධියක් සිද්ධ වුණා අපේ රටෙන් සේවයට ගිහිල්ලා ඒ රටේදී සාහසික ලෙස ඝාතනයට පත් වුණා අපේ සහෘද මනුස්සතේ මේ මිනිසෙක් එතකොට ඒ වගේ අපේ රටෙන් ගිහලා මැද පෙරදිග ගිහලා ගොඩක් අය අපේ අහිංසක අම්මලා වැඩ කරනවා ඒගොල්ලෝ වැඩ කරන්නේ තමන්ගේ ගෙදර දරුවගේ බඩගින්න නිවන්න මේ ගේ කෑල්ලක් හදාගන්න වහල ටික ගහගන්න ඒ වගේ අහිංසක අම්මලා ගොඩක් අපේ රටෙන් ඒ රටවල් වලට ගිහලා දාඩිය මහන්සයෙන් හරි හම්බ කරනවා හම්බ කරලා අපිට එවනකොට අපි ඒ වයන් කාලා ජීවත් වෙනවා ඒක තමයි ඇත්ත කතාව ඉතින් ඒ රටවල් වල ජීවත් වෙද්දී ඒ රටවල් වල නහිංසක අම්මලට දැනෙන හැඟීමක් තියෙනවා. ඒගොල්ලෝ එහෙ ගිහලා කොච්චර හම්බ කරලා එව්වත් තමන්ගේ දරුවෝ ගාව ඉන්න නැති වුණත් දරුවෝ දාලා ගිහලා ඒ රටවල් වල ගිනි අවුවේ කාස්ට් කවුවේ බැල මෙහෙවරකම් කළා මේ රටට සල්ලි එව්වත් මේ රට තාමත් සාර්ථක කරගන්න මේ රටේ මිනිස්සුන්ට බැරි වුණා. අපේ රට කියන්නේ හරි ලස්සන රටක්. හැමතැනම මල් පිපෙන, හැමතැනම දිය දහරා තියෙන, ජල දහරා තියෙන ओण विलावक ओण तन कविदीन पुलवा लसन रटा ऐट
ඉතාම අවාසනාවන්ත තැනකට වැටිලා. ඉතින් ඔය මැද පෙරදිග ගිහිල්ලා අහිංසකව මේ වැඩ කරලා එන ඒ අම්මලාට එහෙ ඉන්නකොට දැනෙච්ච හැඟීමක් තියෙනවා. මෙන්න මේක බලන්නකෝ මේ හැඟීම කොහොමද කියලා. තප්පරයක් දෙන්න මට. මේ බලන්න. පේනව නේද? පේනවනම් රයිට් මාක් එකක් දාන්න මට ටක් ගාලා. හරි, පේනව නේද? රයිට්. විලක් උනත් නිල්දිය පිරි විලක් නොවේ, මලක් උනත් සුවඳක් ඇති මලක් නොවේ, සඳක් උනත් පසලස්සක සඳක් නොවේ, රටක් උනත් මගේ රට වැනි රටක් නොවේ. නේද? විලක් උනත් නිල්දිය පිරි විලක් නොවේ, වෙන රටවල් වල විල් තියෙනවා, හැබැයි නිල්දිය පිරුණු විල් නෙවෙයි. නේද? විල්දිය පිරුණු නිල්දිය පිරුණු විල් නෙවෙයි. මලක් උනත් සුවඳක් ඇති මලක් නොවේ, සඳක් උනත් පසලස්සක සඳක් නෙවෙයි. වෙන රටවල් හඳවල් පායනවා, ඒව ඇවිල්ලා මොන සඳවල්ද? ඒව ඇවිල්ලා සන්ඩේ, මන්ඩේ, ටියුස්ඩේ ඒවා. හරිද? පුරුදු ගන්න බම් මම මෙහෙන් ඕක් කරලා නැහැ. ඒව මකා ගන්න. මට මෙහෙන් ඔයාව ඩිසේබල් කරන්න පුළුවන්. ඒත් ඔයාව විශ්වාස කරන නිසා මම මෙහෙම තියාගෙන ඉන්නේ. රයිට්. එතකොට සඳක් උනත් පසලසක සඳක් නෙවෙයි, රටක් උනත් මගේ රට වැනි රටක් නෙවෙයි. මේ වගේ ලස්සන රටක් වෙන ලෝකෙ කොහෙවත් නැහැ. නෑවත් වතුර මල යට ඉඳ නල වතුර තාමත් සිතින් කිමි දෙමි ගඟ දිය අතර කීවත් ගීත මැද එපා කිව්වම කියන දේ අහන්නෙත් නෑ. මම ඩිසිබල් කරලා දානවා. හරි. එතකොට ආය කීවත් ගීත මැද පෙරදිග මරුක අතර කාටත් හොරෙන් කියවේයි පැල් කවි නිතර. එහෙ තනියම ගිහලා මැද පෙරදිග හිඟා කනකොට එයාට මතක් වෙනවලු අපේ රට. සායෙන් හඬන දූ දරුවන් උදෙසාම ආයමි මෙහෙවරට නොරටුන් ළඟ මෙහෙම. බාණෙන් බැඳී සිටියත් යදි යන්සේම හීනෙන් මගේ රටේ නිදයි හැම රැයකම. ඉතින් ඒ රටවල් වල ගිල දුක් මහන්සි වෙන අයට අපේ රට ගැන හිතෙන විදිය. හරි. දැන් ලෑස්ති වෙන්න ඒක අහගෙන ඉඳලා ඔය මම දීපු ප්‍රශ්න ටිකට උත්තර ලියන්න. දැන් පටන් ගන්න උත්තර ලියන්න. ඉවර නැහැ ක්ලාස් ඉවරනේ. හරි. දැන් පටන් ගන්න උත්තර ලියන්න. ඒ උත්තර ලියන අතරේ ඔය සින්දුව මම ඔයාට අහන්න දෙනවා. ඒක අහන ගමන් උත්තර ලියාගෙන යන්න. මං කියවනේ අවධානෙන් අහගෙන ඉන්න කියලා. ඒ අවධානයෙන් අහගෙන ඉන්නේ කියලා කිව්වා. අන්න එහෙම උත්තර ලියන්න දෙන නිසා. හරි. දැන් උත්තර ටික ලියන්න මේක සින්දුව අහන ගමන්.